ඉපතේ අගුවන් හොදායිපත අපි නැමතත් අලුද්දවසක අපි හම්ුවෙනවා විශේෂම අපි ගේී සතිය අවසන් කරා මේ ඉතාම වැදගත් පාඩමකට සම්බන්ධයලා වැදගත්ම මාතෘකාවක්තම අපි ගී සතිය නමත්තිවේ ඒතමයි ලංකාවේ පැරණි විද්‍යහා තාක්ෂණය පාඩමේ ජලකමනා කරණය කිය තැනටරවා විසාච්චා කරා දෙම අපි පාඩමේ ඉදිපතේ කතා කරේ ඇතටම මේ ශ්‍රී ලංකාවේ ඈත අතීතියේ තිබුණු විද්‍යාත්්‍රක හා තාක්ෂණක භාවිතාවන් පිළිබඳව එහිද අපි මුලින්ම කිව්වපුතාලට විද්‍යාව යනු කුමක්දයන්න පිළිබඳව අප ස්වබාදහමේ ස්බාදහමේ ඇතිවන සිදුවීම් නිවැරදිව තේරුම් ගැනීම හා ඒවා නිවැරදිව අර්ථ දැක්කීම අපි කරන්නේ විද්‍යාව තුළින් එකැනේ ස්බාදහමේ පැවැත්වට බලපවත්නා මුොල දරම නිවැරදිව තේරුම් ගැනීම හා ඒවා අර්ථ දැක්කීම අපි කියෙන විද්‍යාව කියට. සැබා දහමේ පැත්මට බලපවත්නා මුුණු ධර්ම නිවරදිත් තේරුම් ගැනීම හා ඒවා අර්ථ දැක්වීම අපි විද්‍යාව කියල කියනවා. එතකට විද්‍යාව දියුණු නහම තමයි තාක්ෂණය දියුණු වෙන්නේ. එතර පුතාල් දන්නෝ තාක්ෂණය කියෑන විද්‍යාත්නක සංකල්ප භාවිතාකිරීමට යොදන ප්‍රායෝගික උපායමාර්ග. ඒ අපි කියෑනන්නේ තාක්ෂණය කියන ත තාක්ෂණය ගත්තාම තාක්ෂණය දියුණුවෙන ගොඩක් බලපානො විද්‍යාත්මක දියුණු මේ පාඩේදී අපි අවධාන යමු කරා ඇත අතීතයේ සිටම මේ දක්වා තියනේ විද්‍යාත්මක සංකල්පවල විකාශනය පිළිබඳව. අපක ලංකාවේ ඇතම යුගයේ ප්‍රාගයිතියාසය යුගයේ ගත්තාහම යුගයේ ලොකු විද්‍යාත්පික දියුණුවක් තිබුන් නෑ. හැබයි ලංකාවේ ආධිමානමය විද්‍යාත්මක සංකල්ප යම් මට්ටමකට භාවිතා කළ බවප කිව්වා ආධිමානමය විද්‍යාත්මක සංකල්ප යම් මටමකින් භාවිතා කළ ඒ බව හවරුවන වැඩගත්ම අවස්සා කිීපයක් අපි එහිදී පෙන්වා දුන්න. විද්‍යාත්මක සංකල්ප වාාවිතා කළ බව තහවරුනවස්ථාව. ඉගේ එකක් තමයි පුදල් මතක ඇති ගල්මෝොලම් භාවිතා කිරීම. ප්‍රාගයිතියාසික මානවයා ගල්මෝලම් භාවිතා කිරීම කියන කාරණාව තුළ ඔප්පුූනා ඒකාලේ විද්‍යාත්මක භාවිතාවක් තිබූ බව. ගල්මෝලන් තනාගැනීමේදී තිරිවානා හා කහඳ කියන පාශාන ඒ සඳහා යොදාගෙන තිබුණා ඒගේ පටන ශර්කනය කියන ඒ විද්‍යාත්මක සිද්ධාන්තය මුළ ධර්මය යොදාගැෙන ගල් මෙවලන් තැනා ැනීම සිදදුවෙලා තිබුණ ඒවගේම ගල් මෙවලම් නිර්මාණය කිරීම තුළින් ඔවන් දනික ජීවිදී කටයුතුව ඒ සඳහා පහසු කරන තිබුණ තිය නිසා අපි කියන ප්‍රාග්යිති්‍යාශගේදී පවා විද්‍යාත්මක භාවිතාවක් තිබූ බව. ඊට පස්සේ බතේ ඒ යුගගේ පසු කල මානමයා ඉළඟට ආවේ මන යුගට ද පූර්ුව අයිති්‍යාස්ක යුගයට. අප ඒ පාඩමේ දිකිව විශේෂ පූර්වයිති්‍යයාසික යුගයේදීත්, විද්‍යාත්මක භාවිතාවන් තිබූ බව. විශේෂයෙන් ප්‍රාග්යිතියාස්ක යගේ සාපේක්ෂව දියුණු විද්‍යාත්මක සංකල්ප භාවිතාව යුගයක්ටමයි පූර්වයිතිහාසික යුගයේ. ද පූර් අයිතියාක යුගෙගත්හම යුගගේ විද්‍යාත්මක භාවිතාව පිළිබඳව සනාත කළ හැකි වැදගත්ම කරුණු කීපයක්ම අප පෙන්වා දූන්ම. ඒ. අතිසුගේ විද්‍යාම භාවිතාව පිළිබඳ තවරු කල හැකි වැදගත්ම කරුණනක්තමයි පුතාර දන්නවා. ඒතමයි ප්‍රථම වතාවට ලොෝහ භාවිතය ආරම්භවීම. ඒවගේම වැදගත්ම කරුණ අක්තමයි ප්‍රථට පිලිස්සූ ැටිවලම් භාවිති ආරම්භවීම පිස්සූ මැටිවලම් භාවිතය ආරම්භේ. ඒවගේම ක්‍රමුවත් නිවාස්සිති කිරීම ආරම්භය නේද. අරථවරන සුසන ගර්භ නිර්මාණය කිරීම එ පරිිබඳ තාක්ෂණය ඒවයින් ඔපනාා පූරු අයිතියාස්කගේත්. මෙනි විද්‍යාත්මක භාවිතාවක් තිබූ බ. විශේෂෙන් අපි කර කරුණ අරගෙන වෙනවෙනම අපි අධ්‍යයනය කලා. නිවාසිදිිකිරීමේ තාක්ෂණයගත්තොත් පපුර්ු යිතිසකියේ නිවාසයක් ජනාගැනීමේදී විද්‍යාත්මක භාවිතාවන් ගරනාවක් හඳුනාගන්න පුළුවන්. ඉරි පස්සේ ලෝහෝ භාවිතය කත්ත් ඒත් එහෙමයි. ඊළඟට පිලිස්සු මැටිවලම් භාතය කත්තාහම ඒත් විද්‍යාත්මක භාවිතාව පිළිබඳ බොහොමයක් කරනු තහරුව වෙනවා. ඉට පස්තිපතති අපි ගත්තා මේ යුග දෙකම් පසු කල්ලා. ප්‍රාගයිතිහාසගියයි පුරුව අයිතිහාසගේයයි යුග දෙකම් පසු කරල මානවයා ඊනකට ගමන් කරේ යිතිහාසික යුගට. යිතිහාසික යුගයේ අපි දන්න ජලකාමනා කරන පදධතියක් අවශ්‍ය වනා පෙරයුගෝටත් වඩා. දැන් යිතිහාසික යුගයේ ජලකරමනා කරන පද්ධතියක් අපිට අවශ්‍ය වෙන්න බලපෑ. හේතු ගීපයක් අපි ගි සති මතක් කර ජන සංකයා වැඩියුණු නිසා වර්ෂා ජලය ප්‍රමාණවත් නොවීම නිසා ඉරි පස්සේ වර්ෂා වසලේ කාලෙ ප්‍රමණ සීමාවීම නද ගංගා ජලය ප්‍රමාණවත් ොන් මගේ ප්‍රශ්ණ. මෙන මේ වගේ ගැටලු නිසා තමයි විධමත් ජලකළමනා කරන පද්ධතියක් අපිට වශ්‍යවෙන්න. ඒ අනුව තමයිපොතේ ලංකාවේ අන්න ඓතිහාසික යුගයේදී ජලකාමනා කරන පද්ධතියක් ගොරනගෙන්න්න පටන්ගන්න. ඒ අනුව තමයි ඒ සඳහා බිහිවෙන ශිෂ්තම වාර් නිර්මාණය තමයි වැැව කියලා කියන්නේ දවක් නිර්මාණය කිරීම හා සම්බන්ධව වැදගත් කරුණු ගරනාවක් අපි මෙහිදී කතා කරනවා. දැන් බැව් වගේම වක් ඉදිකිරීම හා සම්බන්ධව තවත් ඒ ඒ සම්බන්ධ මංගේයක් තම ඇලමාර්ග ජවක් ජලය ගෙනයන්නේ කෙත්වත්තුවලට තවත් ජල මූලාශකට ජය ගෙනයන ඇල මාර් මගේ ඒ හා සම්දධ තාක්ෂයකුත් තිය වැවක් නිර්වාණය කිරීමේදී මහවව් නිර්මාණය කිරීම, ප්‍රධාන අරමුණු කීපයක් කතේ අපි මේ පාඩමේදී හඳුනාගන්න. මහවැැව් නිර්මාණය කිරීමේ අරමුණු. ප්‍රධානම අරමුණක් තමයි කෘෂිකර්මාන්තර අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීම. කෘෂසිිකාර්මය කඩීතෝට වස ලය සපුරා ගැනීම ප්‍රධාන අරුණ මහවව්වි ඉදිකිරීම. ඉරිවස්සේ තවත් අරමුණක් වුණා නාගරක ජනතාවගේ ජලාව්‍යතා සම්පූර්ණ කිරීම. කෘසිිකර්මාන්ත්‍රවශ්‍ය ජලය සම්පාදනය කරන්න ගොඩනැගු ැව තිරෙන නේද. අපිගත්තාම කලාවැැව ඉරිස පරාක්‍රම සමුද්‍රය නාච්චදුව වැැවනේ මේ වගේ ම වැව් නිර්මාණය වනේ කෘසිිකාආර්මිකාවශ්‍යතාාව වෙනුවෙන්මයි. ඉට පස්සේ නාගරික ජලාවශ්‍යතා වෙනුවෙන වැව් නිර්මාණය වුුණවානේ. තැන් නුවර වැැව ඉට පස්සේ තිසාව්‍යව ඒවගේ වැැව් ගොඩනැගුණේ ඇවිල්ලා නාගරික ජලාවශ්‍යතාවන්ද සැලකිල්ලට ගෙන ස ගංමතුරු තත්්‍යයන් පාලනය කිරීම ැන් සමහර ප්‍රදේශවල තියන ඒ වර්ෂාපතන ඇත්තිකේන ගංමතුර තත්්‍යයන් පාරණය කරන්න ජලය ඒකරාශී කරන්න එවැනි අරමුණු ඇතිවත් වැැව් නිර්මාණය වුණා. දැන් වැවක් නිර්මාණය වීමේදයේ. වැව ප්‍රධාන අංග ගණනාවක් අපිට මෙහිදී හඳුනාගත හැකි වැව ප්‍රධාන අංග. දැන් ෆ්‍රායෝගික ලෝකයේ වැවක් නිර්මාණය වෙද්දී තියන අග තමපුතේ තියෙන්නේ වැදගත්ම එකක් තමයි මේ වැවය තියෙන වැදගත්මන්ගේ තමයි වැව් බැම් දැ මේ තියෙන වැව් බැම්ම දැ වැව් බැම්මක් නිර්මාණය වෙන විදි දැ මේ වැවක් නිර්මාණය ව විිය පිළිබඳව පොඩි අදසක්මම්පුතාර දෙන්න වෙනම අපීතමු ගලායන ගංගාවක් හරස් කල තමයි බැව්බැම්මක් නිර්මාණය වෙන් අපිතමු උතනද කුඩා කඳු දෙකක් සම්බන්ධ කරමින් මෙන මේී දී ගොඩන ගනවා වැව් බැම්මක් වැව් බැම්මක් නිර්මාණය වෙනවා ඒ වැව් බැම්ම නිර්මාණය වනාට පස්ස තමයි ඒ වැව්බැම්ම නිර්මාණය වූවායෙන් පසුව මේ තීරපුතේ වගේ ජලය එලිට ගන්න ඇළමාර්ග සමස්ත ජල පරිමාව රන්දාා පවතියන්නේ මේ ප්‍රදේශයේ දැ මේ වගේ වැැවකා අකෘතියක් තම දැන් ඒ හැඩයක් තැ මේ තියෙන්නේ දැ තියන් වැව්බැම්ම තින් වැැව බැම් දැපත වැවබැම්මට වැව්බැම් මේ ජලය මුදාහරණ ඇළමාර්ග තමයි මේ තියෙන්නේ ඉ පැහැදිරී මේ තියෙන්නේ ඒ වැැව් ජලය මුදහරණ ඇලමාරග ඊඩි පස්ස මේ තියෙන්නේ දැවට අවශ්‍ය ජලය ලබා දෙන ්‍යවපෝෂණය කරන ප්‍රධාන ගංගාව තමයි මේ යවපෝෂණය කරන ප්‍රධාන ගංගාව තම එක ඉරිපස්ස ජලය ගෙන න ඉට පස්සේ මෙතර මේ තියෙනව මේ බිසෝොටුව බිසෝ කොටුව අපි ඔ බලමු එකි එකට බලමු මෙ තියෙන පිටවාන තිත ල පිටිරන්න පිටවානේ ටයිට ම පොඩ ලලා දහසක් දෙන්නම එකක් කංග පිළිබඳව වැවක් නිර්මාණය කරද්‍යපතේ දැව් බැම්ම තමයි වැවක තියෙන සුවිශේෂතමන්ගේ වැැව් බැම්ම දැව් බැම්මක් නිර්මාණය වෙන්න මෙහෙමයි ජැ අපිතම මේ වගේ කඳු කර ප්‍රදේශයක් තියෙන කඳුකර පදේශයක් මේ කඳුකර ප්‍රදේශ යම් තැනකින් තමයි අපි දන්න මේ ගංගාවක් ගලාගෙනඉ මේ කඳු දෙක යාකරල තමයි ඒ අනුව නිරාපපු කඳු කරස් දෙක යාකල තමයි මෙන්න මේ විදියට වැැව් බැම්මක් නිර්මාණය වෙන්නේ දැව් බැම්මක් නිර්මාණය වෙන්නේ හෙමයි. දෙපස්ස මේක සාමානයෙන් අපි ගත්තා ඉදිරිට නිරාපු කඳු දෙකක් යාකරලනේතකට මේ වැව් බැම්ම කියන්නේ වගේ දෙපැත්තෙන් තියෙන කඳු යාකල තමයි වැවබැම හෙද බැම නිමාණයේ දෙවරපුොත ව්‍යම මයි වක තියෙන ක්තිමත්ම අන්ගේ. මේක විශාල වශයෙන් පස්දා පස්දාලා ඉට පස්සේ හම් සපත්තු දා පොලිහිම දාලා ඒ පාගල ඒ වගේ අලිියඇතුන් දාලා ඒවා හොඳට තලලා ඒවා බිම්මට්ටමට අරගෙන ඉට පස්සේ එතනින් උඩට වැව්‍යම්ම ගොඩන කල විශේෂයම වැවේ ජලපාරිින් වැව්‍යයම්ම සේදනක වලක් වන්න. ුගල් කුට්ි තුර රලපනාව හදල ති ව්‍යවක් නිමාණ කිරීමේදී තාම ක්‍රමුවත් වැඩිපි වෙලක් තිබුණා. එනිසා වැ්‍යවක ප්‍රධනංගගරනාවක් යැබයි ස්ථර පෑත්මට වැඩගත්තන ප්‍රධාන අංග කරනාවක් හඳුනාගත්තා. වැැව් බැම්ම තමයි අතරින් ප්‍රධානමන්ගේ ැව්බැම මයි ක්තිමත්වම නිර්මාණය කරන්න මහා ජලකඳක් අකර දහස් ගණන තින ජලකදක් දරගෙනඉන්නේ වැැව් බැම්මෙන් රයි. ඉට පස්සේ වැව්බැම්ම හරහා තමයි මේ තියෙනෝ මේ ජලය නිකුත්් කරන සොරව්ව දැව ජලය බුතේ මේ ඇලාමාර්ගොලට නිගුත්් කරන ස්සාන අපි ැන සරෝව කියලා. දැව් ජලය ඇළමාර්ගොට නිගුත් කරන තැනම ගදද සොර්ව දැව් ජය ඇලමාර්ගොට නිගුත්් කරන්නම හොකින්ද සොරෝවේ. එත සොරව්ුව ගත්තහම අපි සොරව්ර්ග දෙක්තියන අපි ඉදිරිදි කතා කරම මෙතන පහැදි කිරීමද බන් කියන්න ගොඩ සොරව්ුව ස මට ස්ොර්ුව එකමක් කිය දෙන්න මේ තියෙන්නේ ොර ජලය නිගුත් කරන තැන ඊට පස්සපුතේ ැ සොරෝ් හ ජලයේ නිගුත් කරද වැව බැම්මට ඇතන ල පරනේ පාලන කර තම ිසක කොටු න එකත්ම කියල න දැන් ිසෝ කොටු යනකු ක් දැන්න පිබන්න ැව් බැම්ම ඇතුල් පැත්තෙන් කළුගා කුට්ටි අතුල තියෙන්නේ රලපනාව හලපනාව. ඉට පස්සේ දැ වැවබැම්මෙන් ගලය අරන මුදහර නො දැම් මේ කඳු කර්‍රදේශයය පැත් දැව් විස්්මත ය නේ ප්‍රදේශය දැම. ගංගාවේ ජලය ගලාගෙන ඉහළ ප්‍රදේශය බැව් විස්මත්ත වැැව් විස්මත්ත ඔය පිළිබඳ අදහස්්‍ය පතාලා ඔළුේ තියාගන්න තියාගෙන අපි වැවක ප්‍රධාන අංගටික බලමු වැැව ප්‍රධාන අංගටික බල වැැව් බැම්ම ති ගලා යන ජලමාර්ගයක් හරස් කර එකනකට ලංව පීටි කුඩා කඳු ගැට දෙකක් යාකරතමයි වැැව බැම් විදි කරන්න ස වබැම ඉදිකිරීමේදී ශේෂෙන් මේ රඳවාගන්න ජල ධාරිතාව පිළිබඳ සැරගිමත් වෙනවා.ඒ ැවබැම්ම ඉදිකරද පුතේ සහරවස්සාාල භූමේ ඇතියෙන පාශන සයුතිය පිඳ ැඩි ආදානයක් යොමු කරනු. මොක භූමයේ පාන සයුතිය ගැන වාාන යමු කරල තමයි වැවබැමක් නිර්මාණය කරන්න. සහර වැැවගැමි හදර තියෙන්නේ පොලොවේ තියන පාෂාන ස්තරයන් උඩ නිසා ගිලා බැසීමක් සිදුවෙන්න්නේ නෑ තැහොඳ බදදාාහරණ තමයි පුතාල දන්න. ින්නේේරියවේ වැැවබැම් මිනේරිය වැවේ වැවබැම හඳව තියෙන්නේ පොළොව තුළ ඒ ස්ථානගතවෙලා තියෙන කවාට් සයිට් කියන පාශාන් ස්තරය මත කට් සයිට් පාශාන් ස්තරය මත තයි ඒ වැැවබැම් ස්ථාන ගත කල තියන් එනිසා ඒ ශක්තිමත් පැවැත්මට එක වැදගත්වයනවා යවබැෑම් ගොඩනගල තියෙන්න්නේ කවාට්යිට කියන පාන් ස්තරය ව ඒ ඊඩ පස්සේ මේ තිය හොඳ මුදාහරණයකට පසපත අවක්තම තහර වැැවබැමි භූමයේ සමාන උස්තැන් යාකරම නිර්මාණය කරන භූමයේ සමාන උස්තැන් යාකරමි නිර්මාණය කන වවැව්බැම තියන පරාක්‍රම සමුදය වැවබැම්මටි වෙනස් විදියේ හැඩයක් තියන්න හේතුව භූමේ සමානස්තන් ඥකරමින්තමයි නිර්මාණය කළ තියන පාක්කම සමුදය වවබැම් ඒ වගේ වව්බම නිර්මාණය කළ තියෙන. සමහරවස්ථාවල එක්කනකට ලංව කඳුගැට දෙකක් නොමැති වවස්ථාවල අර්ධකවාකාරව අර්ධ පෘතාකාර හැඩයින් අධ කවාකාර හැඩයකින් වැව්බෙම නිර්මාණය කරන කන්තලවබැම්මයි වගේ අර්ධ කවාකාර හැඩේකට නිර්මාණය කරලා තියෙනු. ඊනඟට දැවබැම්මක් ඉදිකිරීමේ එදිපතේ අර ප්‍රදේශයේ පවතින භූගූලිය පරිසරය න් සැලිකිිල්ලට ගත්තා දෙැමම් මොහොතකට පැරැකිව අර පරාකරන සමුද්‍රය වැැවබැම හැදවේ සමෝච්ච රේකාගත විහිදීම සැලකිල්ලට ගෙන ේ තියන කුමක්ද සමෝච රේකා ගත විහිදීම කැනේ සමෝච්ච රේකා කැනපති භූමේ සමාන උස්තැන් යාකරමය අඳදින රේකානැ මානන් කල්පිත රේකා පුතාර දන්නවා. නිසායි භූමිය සමාන උස්තැන සම්බන්ධ කමින් තමයි වැව්බ්‍යැම නිර්මාණය කළ තියෙන්. භූමයේ සමාන උස්තැන් සම්බන්ධ කරමින් අපි ගත්තොත් ඒ හරිට මොනවගේද කියලා. පිගම්. වගේ බැව්බයම ගත්තා මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ ඇ භූමේ සමාන උස්තැන් යාාකරමු අපේතු මේ තියෙන්නේ ව මඉදිරිපස ොටස දව්බැම නිර්මාණය කරත් අපි හිතුව මේ තියෙන්නේ ප්‍රධාන වැැව් බැම්ම ඉරි පස්සෙපුතේ වැවේ ඉහත්තෑ කොටස මෙන මේ දීරපුතේ නිර්මාණය වුුණ හම සාමාන්‍යය මේ දැන් මේමගේ තැන්වඩ මේගේ තැන්වලට මේ වැව්්‍යම ගහිල තියන ඇද ආකාරයට එකන්නේ සරරරයකී වන මේ ඇදවැඩලා හිතන්ට වැව්‍යම මේ ීරණේ ඇදවෙන් හේතු අර භූමේ සමාන උස්තන් යාකරමින් තමයි වව්්‍යම නිර්මාණයවෙන්. භූමේ සමාන උසයාකරමේ. ඒ වගේ ස්ථානවලතම හෙමින්. සහර වැව්‍යම තියන මෙහම ඇතුව සහරව්‍ය නිර්මාණ කල යෙන තනිකරම වව්‍යම තියන්නේ අර්ද කවාකාර හැඩේකට. අර්ද ගෝලාකාර හැඩේකට තමයි වව්‍යම තියන් මේගේ. හරකට බැව්බැම නිර්මාණය කළ තියනවා කන්තලබැම්ම ඒ වගේතිී තිය වගේ ශක්තිමත් ආකාරයට වැවක නිර්මාණය කරන වැදගත් මංගේ තමයි මත් වැැව්බැ ඊට පස්සෙපුතේ වැදගත් අව දෙයක්ත්තමයි මේ ඉස්තර කීපෙකින් යුක්ත දැන් වැවබැම්ම නිර්මාණය කර දී වැව්බැම්ම ස්ත්‍රර ගණාවක් ඊට ඇතුළත් කරනො තියෙන්නේ සීගරි ැේ වැවබැම්ම පිබඳ වැට තටුවක් පස්තටුවා බොරු දටක් කිරි මිටුවක්. මෙන මේ වගේ තට්ටු ගනාවක් මත තමයි වැවබැම ගොන ගල තිය තටු ගණනාවක් වැව් බැබම තියෙනවා.ඒ ශක්තිමත් පැවැත්ම තයි වැදගත්තුන අර සමහරවස්ථාලපුතය අර කොංක්‍රී ක්ෂණය වගේ. තම සක්තිමත් ආකාර පදනවා ගොරන ගල වැවබැම්මට වශසේ ශක්තිය ාගෙන තියෙන හොඳයි ඒ අපි වේ වැව බැම්මක් නිර්මාණය කරන විදිහ එදස වැව් බැම්මේ ඇතුල් පැත්තිෙන් දැ පුතාර දන්න වැැව බැමක් නිර්මාණ කර ද වැව බැම ඇතු පැත්ති කළුගල් කුට්ටි අතුර අපි දැන් හිතමු මේ මේ වැැව් බැම්ම කියලා වැව්බැම්ම ඇතුළල් පැත්ත කියලා මේ වැව්බැම්ම ඇතුල් පැත්තෙන් පුතේ කළුගල් කුට්ටි අතුරලා වැව්බැම්ම ඇතුළ පැත්තින් කළුගල් කුට්ටි අඇතුරා වැැව්බැම්ම ජල පහරින් සේදයාම වලක් වන්න බැම ලපාහර සේදයම් ලක්වන්න මේ මගේ ශක්තිමත් ආකාරයට කළුගල් කටි අතුර දිකර ඇති නිර්මාණයට කියනම ගත් මේකට කියන්නේ රලපනාව නඇත්ත අප කියන රල පැෙන්නු අපි තුම මේ දිකර තියන වැැව බැම්මක් කිය වැැව්බැම් මේ ඇතුල් පැත් මේ කළුගල් කුට්ටිතම අතුරල තියන්නේ. ඒසා හැමවෙලායම ඒ ශක්තිමත් පැවැත්ම කෙරෙහික බලපෑව කළුගටි අතුරා ඉදිකර ඇති නිර්වාණය එක අප කියනවා රලපනාවෙවත් රලපැනුම නැතම් සලපන සපන රලපන රලපැන්ුම ඒ නම්තුරම පාච්චි කරන පුළුවන් හො ඉට පස්සේ රල පහරින් ජ කැලඹීමකින් වැැව්ගම සේදයනක වලක් පන තැ තේ රලපනවා නිර්මාණ කළ තින් ඉට පස්සේ වැදගත් මංගේයක්තමයි ඉළඟට සොරෝව්වන ොරෝ්ුව ගත්තාහපතේ සොරව්ූ වර්ග දෙකක් තියෙනවා සොරවූ වර්ග දෙකක් එකක් තමයි ගොඩ සොරව්ව අනික තම මොකක්ද මට සොරවුව දැන් වැව් ජලය ගත්තහපුතර දන්න වැැව වැවක ගැමුරු තැනගත්තත් අපේත මේ තියන වැැවේ පතුලේ ගැමුරු ත්ය කියලා පේතමු එත මේ වැැව් පතුලේ සිට ජලය පිරීමටවාදදින මට්ටම තහයි මේ මට්ටම මටම දක්කා ලය පිල්ල තියෙනවා ඉඩ පස්සේ අපි හිතම පුතේ මේ සාමානෙන් දැවේ ජලය නිකුත් කරන විවරයක් තියෙන කළ මේ මට්ටමට ඒ මට්ටම තියෙන ජල නිකුත් කරන විවරයක් මේ තියනෙ ජලය නිකුත් කරන විවරය එත පුතේ ජය මට්ටම කොවිලාවැවේ ජලය නිකුත් වෙන්නේ මේ මට්ටම දක්වා විතරයි මෙතිින් පල්ලි හාට ජලය නිකුත්වීමක් වෙන්නේ නෑ එතකොට විශාල වැැවතෙන් අපි මේ පොඩි උදාහරණයක් සර සිද්ධාන්තියක් ගත්තේ එතකොට මෙ මේ තිය විවරය න ජලය නිකුච් කර විවරය නම්පුතේ මේ ටම දක්වාතම ජලය අඩුවෙන්. සාමාන්‍ය සවරෝූ විවරයක්තැ මේ තියෙන්නේ. එ මේ ස්ොරෝ විවරයෙන් ජලය නිකුත් කරන්නේ මේ මට්ටම දක්වා. අපි එතුම අි පැවම් කාලයක් ඇලි වැැව්ජලය පතුළටම ය ත මේ සරෝවෙන් ජලය නිකුචත් කරන. ඒවගේ වෙලාවට වව් පතුළම සම්බන්ධ කරමින් වෙනම සොරුවක් යන් තැනක තියනවා. ව්‍යව් පතුළම සම්බන්ධ කරමින්. ඒ වැව් පතුලම සම්න්ධ වෙන සොරෝතමයි පපුතේ අපි කියන්න මට ස්ොරෝග කියලා. ත වැවේ විශෂ රොන් මඩාදී වච කරන වැදගත්යන. දැවට ගතුව රොන් මඩාදිය ැවවින් වැත් කල්ල වැව ප්‍රසංස්ක කරණයකද ඒක වැදගත්වනවා මඩ ස්ොරවූ. ඒවගේ පතේ අර අධි පැවම් කාලයකද වව් පතුල ජලය වුනත් ජනපුළුවන් ොරෝවක්තමයි මට ස්ොරූ අපි පොදුවේ ගත්තොත් ොරුවව කියන අපිදන්න වැැව්ජලය ඇල මාර්ගවලට නිගුත්් කරන ස්ථානයතම අප කියන්නේ සොරුව කියලා. වැැව්ජලය ඇලමාර් වලට නිගුත්් කරන ස්ථානමකත්ද සොරූ.කොට ස්ොරූ වර්ග දෙකක් අපි කිව් එකක් සාමාන්‍ය පරිදි ජලමට්ටම තියෙනකොට ඇල මාර්ගොඩ ජලය නිගුත්් කරන්නේ සාමාන්‍ය ස්ොරුවෙන් ගොඩ ස්ොරෙන්. වැව් පතුලේම තියන ජලය නිකුත් කරන්න හෝ ොම ද වත් කරන වැදගත්තයන ම ගත්ද මට ොරවූ. දැම්පුතේ ඔතනදී හරි වැදගත්ත නො මේ සොරුවක් නිර්මාණය කරද සොරව් නලය සොරු නලය ස්ථාපිතික කල්ල තිබුණ වෙන මේ වගේ හැඩකට මංක පොඩ්ඩක් පුතාට කියන්න අපිතුම් සුරව් නලය සරව් නලේ හැඩේගත්තාම මේගේ හැඩයක් තියන සොවු නලේය ඒ ඇනේ සොරවු නලේපුත එක පැත්තක තියන්නේ විවරය කුඩයි මේ කුඩා විවරයක් තියෙන්නේ මේ පැත්ති විවරය විශාලයි සොරවු නලේ පැත්තක විවරය විශාලයි අපිතු මේ ඒ පැත්තක බී දැන් සොරවු නලේ එක පැත්තක් විශාලවත් න පත් කුඩාවටත් නිර්මාණය කරන හේතුවක් තිබුණා හේතුවක් තිබුණා. එකට හේතුව දැ මේ කුඩා පැත්ත තමයිපත සාමානයෙන්වැවේ ඇතුළට එකව් ජය තියන වැවේ ඇතුල් පැත්තර ස්සාා ගත කරන මේ කුඩා සිදුර. එ ජලය ඇතුළවෙන්න මෙහ මෙන් ජලය ඇතුල් වෙල මේ පැත්තර තමයි ගලාගෙනයන්. මෙතිරින් තමයි ඇලමාර්ගට නිකුත්තෙන් මෙතනින් තමයි ඇලමාර්ගවට ජලය නිකුත් කිරීම කෙරෙන්. එතට මේ ජල ඇතුල් කරන මෙතන. එකට හේතුව මේ සොරව්ූ නලේ කොඩා සිදුරකින් ජලය ඇතුල් කරද. නලේ එක පැත්ක සිදුර කුඩාවෙන කොට ජලය ඇතුළු වනහම මේ නලේ ඇතුල පුතේ පීඩණයක් ඇතිවෙන්නේ නෑ. මේ සොරව් නලය ඇතුළ පීඩනයක් ඇතිවෙන්නේ මොකද කුඩා සිදුරකින් ජලය ඇතුල් දෙලා ඇතුළේ ඉඩ තියෙන හින්දා පීරණයක් හට ගන්න නෑ. එක වැව් බැම්ම මේ පැත්මට වැදගත්වයනවා. දැ අපේ මේ පත්තෙන් ජලය ඇතුල් කරන්න ගානං. පැත්තිැ පිවෙදදි ලකු ්‍රෂරයගත්ක් එක තමයි පිට වෙන්නේ. ඒක වැැව් ගැම්මගේ දම්මට පවා බලපාන පුළුවන්.ඒ නිසා බලනව හැම දෙයක් ගැනම සියුම්මාකාර හිතර නිර්මාණය කලති. එතකොට මේ සොරෝවව නිර්වාණය කරාද්දී මේ විදියට එක පැත්තක් කුඩාවටත් සොරවු් නලේක පැත්තක් විශාලවත් නිර්මාණය කල තිබුණා බොහ අවස්ථාවල විශේෂයෙන්ම ඒමඟ අපේක්ෂා කළේ සොරවු නලය තුළ ඇති කරන පීඩනය ජල පීරණය පාලනය කිරීම අවම කිරීම ඒ සඳහා තමයි එක කරලා තිබුණේ අපි බලමු හොයි ජම්පතේ සොරව්ව එන්නේ සොරෝුවෙන් කරන කාරය බොහෝ අවස්ථාාවපතය ස්ොරෝවට සම්බන්ධ කරලා බිස්සෝ කොටුව නිර්මාණය කලා තිබුණේ ස්ොරෝුවට සම්බන්ධ කරල තමයි ස් කොටුව නිර්ණ ක තිව එක හේතුව සොරෝුවට එන ජල පීඩනය සොරුවටන ජලපීඩනය අවම කිරීම පාලනය කිරීම යි අපි දෙේ සොරුවූ පිළිබඳව සාකච්චාර අපි ඒවගේම සොරව්ුව පිළිබඳවත් සොරවුවත් එක්ක නිර්මාණය වන විස්සකොටුව පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නන ඉළඟට අපි එනම් පොඩි විවේකයක් අරගෙන පුතේ අපි සම්මන්ධවම ඉළඟට සොරවව ඒවගේ බිසෝ කොටුව පිළිබඳවොටස හර සාකච්චාරන් ඉතාම වැදගක් කොටස් කීපයක් කියන්න පුතාල ගැටුම ොහ තිෙවනවා අනිවාරය තා අද දෙරන අපේ රූපාහිනි නාලිකාව බැලුවට පස්සේ අධ්‍යාපනික නාලිකා වැැලුවට පස්සේ අදරන එක්වේෂන් නාලිකාවෙන් පසේ පුතාල පුළුවන් මේවා ය බෙඩිගිහිම් බලන් අද දෙරන යෝඩිය නාලිකාව බලලාන්න අනිවාරය බල මොහ ගැතුලුව ත්තියන කමින්් ක්ෂන් එක පුතා දාන්න අපේ පිළිබඳ වදාානය මු කරනවා පුතාාල ඒවාගේම තේරන ආකාරය පිළිබඳව පුතාල සඳහන් කරන්න අපිටිය වැදගත්යනවා. හොඳපුතේ අපි හෙනම් කෙටිවේකින් පස්සේ නවත හම්බේමු වැදගත් කොටසක් අපේ යන්නේ පැරණේ විද්‍යාහ තාක්ෂණය පාඩම. හොඳපුතේ අපි එහෙනම් බලමු මීට පස්සේ ස්ොරෝුවත් සමඟ ගොඩනැගැෙන ඒ බිසෝ කොටුව කොහොමද නිර්මාණය වෙන්න කියලා දැම් මේ අපි මේ කතා කරන්නේ පැණි විද්‍යාතාක්ෂණය පාඩ මේ ඉතාම වැදගත් අවස්ථාවක් විද්‍යාත්්‍රක භාවිතයේ පරිණතිය සිද වූ අවදිය. එකගැන යිතිහාසික යුගය. යිතිහාසික යුගයේදී විද්‍යාත්මක සංකල්ප භාවිතාව වූ තැන් තම මේවා. විශේෂම වාර්තාක්ෂණය කිය කියන්නන්නේ ඒ විද්‍යාත්මක භාවිතාව පිළිබඳ ඉතාම වමත් තියන ජීියෝවාන සාධකයා නිසා මේ අතිහාසිකගේ ලංකා විද්‍යා තාක්ෂණය පිළිබඳ හොඳොම උදාහරණ තමයි මේ වාරිකාර්මාන්ත පද්ධති ඒනිසාතම අපි පේ පිළිබඳ වදාානයමු කරලා මේ යුගේ තාක්ෂණය විද්‍යා පිළිබඳව අදනය කරන්න එයනුවස්ොරෝවක් නිර්මාණයවීමේ පසුවවිම ගැන අපි සාකච්ඡා කරේ සොරව හරහාත් ජලය නිගොට් කරද්ද අපි කිව මේ නිගුත්තන ජලයේ පීඩනය අඩු කරන්න තමයි අර ස්රව් නලේ එක පැත්තක් විවරේ විශාලවත් අනෙක් පැත්ත කුඩාවටත් නිර්මාණය කරේ. ඊනඟට සොරෝවත් සමගවන්තවය නිර්මාණය වෙන්න පුතේ බිස්සෝොටුව බිස්සෝ කොටුව තැන් ඒ බිසෝ කොටුවට පෙර මෙතන වැදගත් උදදාරණයක් තියන හර මහිද රජ විසින් කර ලද වෙස්ස කිරිය සෙල්ලිපියයේ දැක්ක්‍යනපුතේ මෙ අර මොහොල් නගා කියලා යෙදුමක්. මොහොල් නගා කියලා කියන මේ ඇත්තන මේ සොරෝවෙන් නිකුත්වන ජලය පාලනය කරන්න. සොරව්වට සම්බන්ධ කළ වෙනම කළුගල්වලින් වෙන දණඩක් වැනි නිර්මාණයක් ගොඩන ගල තියෙනවා ඒක ඇත්මැත් කිරීමෙන් කළුගල් කනුව ඈත්මැත් කිරීමෙන් නිගුත්වන ජල පරිමා අඩුගඩි කරන්න පුළුවන් ක්‍රමයට තම එක හදතියන්නේ. ඒවිදියට ඒ නිර්මාණය කරපු ඒ නිර්මාණයට කියන්නේ ඇත්තනම දිය කැට පහන කියලා ගදද දිය කැට පහන. කැට පහන කියලන්න ඕන එක එවර දෙවවා දිය කැටපහන දිය කැටපහන හොඳයි ඉරිවාස බලමුපුතේ අපී ළඟ සොරව් ඔ තියන්නේ දියකට පහන කියලා හඳුන් වන්නේ ස්ොරූුවේ ජලය නිකුත් කිරීමේ දී ඒ නිකුත් වන ජල පරිමාව අඩු වැඩි කිරීමට ඇති නිර්මාණය රෝූ ජලය නිකුත් කරන විට නිකුත් වර ජල පරිමාව අඩු වැඩි කරන්න ගල් කනුව ඒ විවරයේ ඒ ශක්තිමත් ගල් කනුව ඇත්මෑැත් කිරීමෙන් පුළුවන් එක් කරන්න යි විස්සගර සෙල්ලිපී තමයි දක්කර තියනෙන සත රියනක් දිගට් හිඳ වූ සත රියනක් දිගට හිදවූ දියකැට පහන් කියන්නමින් එතන හනුන්ව තියර දැපතය බල අප ඉට පස්සේ විිසකොටු නිර්මාණය කිරීමේදී බිසෝකොටුවේ ද කම්පි බඳ දැපපුතාලට මංඟු ප්‍රායෝගික පොඩ්ඩක් කිවත් විිසෝකොටුවෙන් කරෙනන කාර්රය බිසෝ කොටුවකින් කෙරෙන් එපුතේ වැැව් සොරෝරහා නිකොත් කරද්දී. වැව් ජලය ොරෝ්රහ නිකොත් කිරීමේදී. වැැව් බැම්මට ඇතිවන ජල පීඩනය. වැැව් බැම්මට ඇතිවන ජල පීඩනය පාලනය කිරීම. ඇතකොත් සොරෝව් අහරහා ජලයේ නිකොට් කරද්දී යැව් බැම්මට ඇතිවන ජල පීනනය පාලනය කිරීම තම මේකින් කිරෙන්නේ. ම පොඩ්ඩක් මේක පුතාල වඩාත්හොඳින් පැහැදිි කරන්න මේකට අපි නැවත පොඩ්ඩක් යමු එමු අර රූප සරහනට රුපසරහණ පුතාලට පැහැදිව පේනො මේ යෝක ප්‍රධාන අංග කරනාවක් එහි තිබුණා. ඒ වැවක ප්‍රධාන අංගාතරින් ප්‍රධාන එකක් තමයි අපිදන්න බිස්සෝ කොටුව. ති විිස කොටුව තන යන ද පැහැදිරිව දක් කළ මේ තියෙන්නේ ිස එකක් මේ අනිත්ක මේ දෙකම බිසෝකොට දෙදක් මේ තියන්නේ බිසකොටු දෙගක් තෑ දැ බිසෝ කොටුුවේ ැන පුතේ දැන් කිසිම් ආකාරයක මේ විදියේ චස්වශ්‍රාකාර හැඩට ගොඩනඟපු විවරයක් මේ මේ විවරය ඇතුළට තමයි ජලය ගලාගෙනයය ජලය මේ විවරට ගලා යන එති ඇතුනවා ඇතුළන පස්සේ මෙතනින් පුතේ තියෙනම මේ ඇතුළින් විවරයක් තියෙන වෙනම බිසෝකොට ඇතුළින් ජලය එලියට ගෙන යන්න සොරෝූ නැමත සොරුවට සොරෝට සම්බන්ධ කරන විවරයක් මේ බිසෝකොට තුලින් තියනවා. දැ වැඩේ වෙන්න මෙහෙමයි මේ පැත්ති දං එන ජල ප්‍රවාහය දැ හාහට දැන් අපිදන්න මෙතන සොරෝ්ව විවෘර්ත කරාට පස්සේ සොරෝව පුතේ විවෘර්ත කකරට පස්සේ විශාල ජල කඳක් ඉදිරියට ඇදෙනවා. ඔහොම ඇදනනේ දැ අපි දන්න සාමාන්‍යයෙන් අර වික්ටරිය ජලාසි පුතාාව දැකර ඇති විික්ටරිය ජලාස අ විශාල ජලධාරිතාවයක් සැහිත ඒ ඒදොරොටු වාන්දුරටවාද විවෘත වුනහම් ඒවස්ෑංක්‍රිය විවෘත වුණුහම විශාල ජලකක් ඇතට විදිනවා ඒ වගේ මේ විශාල ජලකඳක් තියන මේ වැැවේ යම් විවරයක් කඋඩා විවරයක් යවෘත්ත වනහම විශාල ජලකදක් ඇීගෙනෙනවා ඉසරහට එතැින් ගලාගෙනයන් ඒසා මේක ලොකු පීරණයක්. ඒ පීරනයේ බැව බැම්ට ඇති නොත් ැව බැම්මට අවත් ැව බැම නත් ැමේජවෙන පුලුව. බැවබැමට හානිවෙන්න පුළුවන්. ඒ නිසා මේ විශාල ජලකඳක් සොරව නලයහර යවත්දී. ඒව ැ ැදීම වැව්‍යම්මට වන්න පුළ හානිය අඩු කරන්න හානි අඩු කරන්න අපි මෙත නිර්මාණය කලා තියෙන කුඩා ලිඳක් වැනි කුඩා ලිඳක්වැෙන නිර්මාණයක්. එත මේ කුඩා ලිින්දක්වේ නිර්මාණය යන මේ බිසකොටු මේක ඇතුළට තමයි ජලය යන්නේ. මේ බිසකොටු තුලින් පුතේ වෙනම නලයක් සම්මාන්ධ වෙනවා ඒ සොරවු නලයට. එනිසා මේ මෙහාට ඇදෙන ජය ඉදිරිට ඇදෙන ජය වැැව්‍යම්ම දෙසට ඇති කර පීඩනය අඩු කර ඔම දෙසර ඇති කරන පීඩනය අඩු කරනවා. තේරවාද තැපු තාලදන්න අපි වේගෙන් අපි ටැප්පෙක වතුර ගන්නකොට වේගෙන් වතුරජ ගලාගෙන එද්දදි ඒ ටැප්ේ කළඟම ටප්ෙක්කාපු ැරහම් කොට වන්න. අර ඒන ජල පහර වේගේ අඩුවන තවටප්පයක් කැරිහ අඩුවෙනවාන ඒ ප්‍රශැරක අඩුවනවා. ඒෙම දවුණු කරපු සිද්ධාන්තියක් මේගේ ක්‍රියාත්මක වන්න. ඒ වගේ කතන්දරයක්තයි වෙත ක්‍රියාත්මක වන්න ඒය අනුවපතේ විස්ෝකොටුව ඇතුළට ජලය ගමන් කිරීම තුළින් වැවබම දෙසර ඇතිවන පීරනය අඩුකරන. වව්බම දෙසර ඇතිරන පීරණේ අඩුකරන. දැන් පුතාලක පැහැදිී වෙන්නෝට ගැටලූ තියෙනනම් මට කියන පුළුවන් කීපසයක් කිවේ අරපුතාට වඩාත්හොනින් මේ වගේත් තැන් පහැරි වවන නිසායි ඒ අනුවදැ කිේ බිසෝකටුව පිළිබඳ විතර විිසෝකොටුව කියන නිර්මාණය ගත්හම් මේ විිසෝකොටුව ගොඩක් කළුගල් කොට්ටි අතුරලපුත මේක නිර්මාණය කරල තියෙන්නේ කළුව කොටි අඇතුරල ඉතාම ශක්තිවත් ආකාරයට නිර්මාණි කළ තියෙන්නේ ඉඩ පස්සපොතය සමහර බිසෝකොටු වල සමහර බිස්ෝකොට්ටුවල ඇතුළේ පතුලේ තිබුණ මේ තවත් ජලපාලන උපකරණයක් තවත් ජලපාල උපකරන විස්සෝකොටු පතුළල තිබුණා ඒකට කියන්නේ මේ ඒ විිසෝකොටු පතුලේ තිබුණේ ජලපාල පකරයට කියන්නේ මොහොල කියලා මොහල මොහොල කියල කියන්නේ ඒ බිස්සෝකොටුව තුළ තිබුණු ජලපාරණ උපකරනය මහල මොහොල. මේ වගේ මේ බිස්සෝ කොටුවක් නිර්මාණය කිරීමේදී ඉතාම විශිෂ්ට තාක්ෂණයක් යදාගෙන තියන ඒවගේම පැරණි වාරි තාක්ෂණය පිළිබඳව අපට තියන පුතේ. ඉතාම වැදගත්න සාධකයක්නෑක බිස්සෝ කොටුව කියන්නේ. එකන වැවබැමට ඇතිවන පීරනෙ බොහොම අ පූරුට පාලය කරපු විදි මේගෙන් තහරුෙනවා. ඇත්ත මේ මහහා ජලකඳා කර සොරවු වලෙන් රජුම ඉවත් කරන ගානම් ර ොු පීඩන ව තිවෙනවා මයි ඒ පාරණය කරන පුළුවන් වුණා බිස්ෝ කොටුව නිසා . ඒ වගේ මේ බිස්සෝ කොට්ටුවත් ගත්තාපතේ බිස්සෝ කොටු මහරේව නිර්මාණය කිරීමේදී බිස් කොටු නිර්මාණය කරන කළුගල් තමයි යොදාගෙනතිය ඇත්තැම් අවස්ථාවල බිස්සෝකොටු නිර්මාණය කිරීමේදී පරිසරයේ තියන පරිසරේ තියන සම්පත් උපෝගී කරගෙන තියෙනවා එකත් හරි වැදගත් මේ ඒවා ගොඩක් වැදගත් විශේෂයම සමහර දැන් වැැව් බැම නිර්මාණය කරද්දී ඒවාගේ වැව් බැමි ොලපුත ඒ සොරූවාද නිර්මාණය කරද්ද පිහිටි කළුගල් පවා යොදාගෙන තියෙන පිහිටිුල පි පොො පිහිටි කළුගල යොදාගෙන ඒ නිර්මාණ කරපවස්සා තියනෙනට හොමු දාහරණයක් තමයි සොරබර වැැව මහි අගය ආසනය තියනෙන අද ුතේ සොරබොර වැැව මේේදී හොඳ උදාාරණය අපි ඊට පස්ස නිවත අපි සම්න්ධවම ඊළඟ කොටසට දැම් පුතා ධරන්න මේ අපි කතා කරන්න වැවක ප්‍රධාන අංග පිළිබඳව වැවක ප්‍රධාන අංග අතරින් ඉතා වැදගත් අංග කීපයක් තම අපි කතා කරේ එකක් තමයි බැව්බැම් ඒවගේ අපි කිව්වා රලපනාව ගේ අප කතා කර සොරව්ව සොරෝූ වර්ග දෙකක් අපිකිවා ගොඩස්ොර සහ මඩස්ොරුව පිළිබඳව ඒ වගේම සොරෝවත් සමඟ සම්බන්ධ වෙන අංගයක් තමයි බිෂෝකොටුව ඒමගින් පුළුවන් වුණා ජලය නිකුත් කිරීමේදී බැම්මට ඇතින පීඩනය අඩු කරන්න. ඉට පස්සේ ස්ොරූ අතරින් මඩස්ොරුවව පිළිබඳව පොඩක්පුතුවල් දැනගන්න ඕන මඩ ස්ොරෝව කියලා කියන්නේ අපි කලින් කිවෝ වගේ මේ යැව්ත් පතුරුම සම්බන්ධ කරපු ස්ොරූවා එකන වැවේ ගැමුරුම ස්ථානය යැවේ ගැමුරුම ස්ථානයේ සිට පිටතට විවෘත වන විමරයක් තමයි අපි කියන්නේ මගත්ද මඩ ස්ොරෝග කියලා ඉඩ පස්ස වීරි කාලවලදී ජලයපුතේ පහළ මට්ටමක තියෙන ජලය වැැව් පතුලේ තිය ජය ලබාගන්න පුුවන් වෙලා තියන මට සොරෝුවෝ නිසා වැයව් පතුලේ තින ජලය ගන්න පුුවන් ඒ වගේම තව දෙයක් තමයි ොන්මට දවත් කරන පුළුවන් මටඩ සවරෝ්ුව මගේ ඒවගේ කාරයන්න බොහොමයක් මේ මගින් කරනවා ඊළඟට වැදගත් මංගයක් තමයි පිටවානද කියන පිටවාන දැ වැැව් ජය දැවේ තියන ජලය අධක වර්ශාපතනයකදී තවතවත් ඉහිලට පෙරෙනවා ඒ වගේ වස්සාාවති ජලයපතේ උතුරල ය ගත්තොත් ැ ැම ඩින් දාන ගත්තොත් වතුර ඒගේ වස්ථාවක විශාල හානනියක් ඇවට වෙන්න පුළුවන් දව්බැම්ම විනාශලා යන පුළුවන් ඒ නිසා ජලය ජලමටම දැ අපේතම වැැවබැම්මේ ඉහළම ලැවල් එක දැව්බැම උඩම ෙවල් එක මේක කියලා දැන් ජලය පිරීගෙන උඩට එනකොට ජලය පිරිගෙන එනකොට දැවබැම්ම අනිවාරය වැැව බැම්ම යම් කිසි සීමාවකින් පස්සෙ පුතේ දැවබැම් මේ දැ මේගේ සීමාවකින් පස්සේ ජලය උඩටරාවවත් ඉවරයි එකන වැැව උතුරන්න පටන්ගන්න සා මේ වගේ මට්මකද වැඩවියන ජල ඉ වත් කරන්න වැඩිවන ජලය ඉවත් කරන්න කිසිම් මට්ටමකින් පස්සේ ශක්තිමත් විවරයක් තියෙරු. මේ විදියට වැවේ අත්‍රීක්ත ජලය පිට කරන විවරය. දැවේ අත්‍රීක්ත ජය පිට කරන විවරයක් අප කියන්නේ වද පිටවානක් කියලා නැමැතිකිව වවොත් වැැවට එක්වන අතීක්ත ජලය විශේෂයම දැවේ තියෙන නවස්ස්‍ය ජල ප්‍රමාණව ප්‍රමාණ ඉක්මවා යන ජලයපපුතති ඉවත් කරන්නේ පිටවානේ පිටවාන. එතකොට එහනම් සොරෝව කියල කියැන වැවේ ජය සාමාන පරිදි අලමාර්ගොල නිගුත් කරන ස්ථාන. සොරුවෙන් තම ඇලමාර්ගල ජලය නිගුත් කරන්නේ පිටවානින් කරෙන්නේ වැට එක්වන අතරීක්ත ජලය පිට කිරීම. දැන් ඇතුවාන කියන වැඩ ජලය ඇතුල් කර ස්ථාන ඇැ තාල දන්නවා වැවක් ගොඩනැගෙන කොට. අප එතම මේ තියෙන්නේ දැවක් නම්. ඒ වැැවට ජලය ගලාගෙනන ගලාගෙන ස්ථානය අපිතම මේතියඉනිිග ජලය ඇතුළවෙන්න පුේ මෙතැනී ජය වැවට සුල්වෙෙන ස්ථානක කත්තාම ඒ ස්ථාන්ට කියනම ගත්ද ඇතුළුවාන වව්ජලය අපි මේ වැැව්බැම්ම කියලා දැව්්‍යැමනි ගුත් කර ස්ථාන් අප කියන්නේි සොරව්ව කියලා ්‍රි ලි පි කර ස්ා කියන්නේ පිටවාන කියලා ් ඇවත මම්පොට කියන්න ද්‍යවට ජලය ඇතුළ කරන ස්ථානයමකද ඇතුළුවානු ්‍යවුජලය සාමාන්‍ය පරිදි ඇලමාර් ගොට නිගුට් කරවන එතැට කියන්නේ සොර වූ. ඊට වස්සේ අප අතීක්තු ජලය පිට කරන ස්ථායක් වෙදිරින් තියවා අතරිීක්ත ජලපිට කරන ස්ථානයක්. මෙ මේ අතීක්තු ජලය පිට කරන ස්ථාන කියන්නේ පිටවාන ඉතා පැදිරී එයැනේ පිටවාන කියැනේ වැවට එක් වන අතීක් ජලය පිට කරන ස්ථානය ති පිටවාන්නේ ුත්වන ලය ඇලමර්ගහරා ගලායාමට සලස්වල තියනවා ඒක හරි වැදගත්තඇතුුවාන ගැත් අපි දැන් කිව්වා ඉස්වැටි මේත් හරි වැදගත් ඉස්වැට ස් වැටිවට කියන තවනක් තැේ පෝටා වැ ඉස් වැටි හෙවත් පෝටා වැටි නොද ගැන ඉස්වැටි හෙවත් පෝටා වැටි දැන් වැැවට පුතාල් දන ඕනෑම වැැවක බාහිර බැවුම්දිගේ දැවකට එන්න පුළුවන් රොන්මට ඉට පස්සේ යි කොල රොඩුවාදී ඒවගේ දේවල් ගලාගෙන එන්න පුළුවන් බාහිර බැවුම්දිගේ දැවට එකයන අපි හිතමපුතු අර මෙහෙම වැවක් තියෙනව නම් මේ ප්‍රදේශයේ බැවුම් සහිත ප්‍රදේශයක් නම් මේ බෑවුම් සහිත ප්‍රදේශය හර හා වැැවට ගලාගෙන එන්න පුළුවන් ඒ බාහිර බොරොලු වැලි ඒ වගේ දේවල් බාහිරින් ගලාගෙන එන්න පුළුවන්. එහ මුණනුවතිී පපුතේ මේ බාහිරින් ගලාගෙනන බොරලු වැි වගේ දේල් වැවට එක් වුණොත් කෙටිකාලයක් තුළ වැවගොඩ වෙලායන. ඒවගේ වැවේ රොන්මට තැම්පත්වීම වේගවත් යෙනවා. මෙන මේ නිසා මේ බාහිර ප්‍රදේශ හරහා වැැවට එන රොන් මඩ ඉඩ පස්සේ අප ද්‍රවවය ඉට පස් කොළරොඩු වගේ දේවල් වැ්‍යවට එක්වීමට යෝ වලක් පන්න. ඒ වලක්වන්න පුතේ තියෙනවා නිර්මාණය ඒ බාහිර ජලමාර්ගදිගේ එන ඒ වලක් පන්න ඒ තියන නිර්මාණය තමයි අපි කියන්නේ ඉ වැටි හෙවත් පෝටා වැටි ල ඉස් වැට හවත් පොට වැට පිහිටල තියන කොහොමද කියලා ඒ ස් වැටි හවත් පෝටා වැට පිහිටලා තිය හෙමයි ැ බැවුම් දෙගේ මේ ආකාරයට කිසියම්ගැනන්නේ බැව වටේට මේ වගේ දුරින් දුරින් මෙ පිහිටු වලලා තියනවා ද මේ බෑවුම්දිගේ ගලාගෙනන ජලය මේ වැටි නිසා මේ වැට නිසාපතේ වැට ගලාගෙන ඉන්නේ නෑ එකැන ාහිර බෑවුම් දෙගේ ගලාගෙන ජලය මේ වැටිති කියෙන නිසා වැටිවලින් පල්හට බැවට එකතු වෙන්නේ නෑ වැටිදිගේ තමයි යන්න ඉට පාස වැටිදිගේ තමයි ජලය ගලාගෙන යන්නේ මොකද වැටියට ජලය එන්නේ මෙන්න මේ විදියට මේ වැටි දිගේ ජලය ගලාගෙනයාම සිදුවනවා. නිසා ප්‍රධාන වැැව රොන් මඩෝලින් පිරියාම වලක්වන්න පුළුවන් ඉස් වැටි නිසා ඉස් වැටි හෙවත් පෝට වැට ද අපි අර පාරවලයකොට අට හම් එක තියෙන නේද ළමයිැන තාල බම්පර් එකක් හෙන නේද. හම්පෙක් අන්න ඒ වගේ ඊට වඩා ලොකුවට විශාලවට වැවුම් සහිත ප්‍රදශවල් ලොකු වැටියක් හදරතිී. ඒ වැටිය හින්දා රොන්මඩාදිය වැැවට එනක වලක්වෙලා ඒ වැටීදිගේ තමයි ඒ ජලය ගලාගෙන යන් නිසා ප්‍රධාන වැැවට ඒ අනුමස්ස්‍ය ජලය එකතුවෙ නෑ අනිත්‍යක තමපතේ ප්‍රධානව ගඩක් වෙලාට මහා වැස්සකදී මහා වර්ෂාපතන තත්ත්යකදී ප්‍රධානවැව බොරවෙලා පාට වෙනස් වෙලා මඩ වෙලා හෙම ගියොත් ඒ වැව විනාශන වේගේ වැඩියනු. රොන්මට තැම්පත්වීම වේගේ වැඩියනු. ඒ නිසාදයන් අරට ප්‍රධාන මහ වෙ ගත්තුත් පුතා ජැකලයි හ ැස දහැලනුවත් ඒ ැව් හම පාට වෙනස්සලා හම වෙන්න නෑ එකට හේතුව අර තාක්ෂිකංග කරණාවක් නිර්මාණය කළ තියෙන. ඉස්වැටි කියලගන නේ වගේ ප්‍රධානවැට බැවුම්දිගේ ගලාගෙන නෑ රොන්මඩාදිය එක්වීම අලක්බන්න තමයි තිය. ඊනඟටැ තව ඉස්වැටුලින් කරන කාරයක් නෑ පුතේ අර තෙතමන ආරක්ෂා කන්වාර විශේෂයේම බැවම් සහ ඒ ප්‍රදේශල තියෙන තෙතමන ආදි ආරක්‍ෂා කරගන්නත් ගොඩක් වැදගත්වය ොනොවද ඉස් වැටි. ඉස් වැටි හෙවත් පෝටා වැටි. එතකොට අපි දැ බැවක ප්‍රධාන අංග තමයි සාකච්ඡා කරමින් යන්නේ එන ප්‍රධාන මංග කීපයක් දැන්කිව්වා දැන් ඉතා පැහැදිරි වැැව් බැම්ම බිසෝකොටුව රලපනාව එවගේම ඇතුළුවාන පිටවාන, ඒවා දැ මේගේ පොඩි අභ්‍යාසයක් එහෙම පුතාල කරහම හරි වැදගත් මේ අංග හා සම්මන්ධව පුතාට මම ඉදිරිී ද මේ ප්‍ර්පාඩම සාකච්ඡා කල අවසා නයේේදී විභාග ප්‍රශ්නත් සමඟ අභ්‍යසිය යොමු කරන්නම් ඒ අභ්‍යසි යර පුළුව පුතාල ොඩත් දව ේරුන්න්නමොද මේ අපි කරන මේ හැමපාඩමකම ප්‍රශ්නෝතරාදී කරණ්වට දෙ අප අර කලින්පාඩම අපි සාකච්ඡා කල අපි පහුගිය සතිර කලින් සති අපි නිිරන ප්‍රශ්න උත්තරල කාරයෙම එක පාඩම් මාලාකද දවසම සාකච්චා කරේ. දැ මේෙත් අප මේ පාටමට අදදාාල පහගගේ විභාග ප්‍රශ්නා දය මේ පාඩම වසානයේද අධ්‍යය කරන සාකච්චා කරන. සාකච්චකල ර උත්තරලියන්නවොන් නිසා ප්‍රශ්න හඳුනාගෙන පිතුර වීම විනන්තරම කරන්නඩෝන. දෙකට අපි විභාගයකට සූදානම් එද්දී අපි විෂය දැනුම මේවිල් ලබාගන්නව වගේම පතාට හරි වැදගත්වනවා ොත ද හුනාග වට පිතුර සැපීමම් ඒද ගොඩක් අදගත්වන පහුගේ විභාග ප්‍රශ්නවත්තර පහුගේ භාග ප්‍රසොත්ත ක්‍රමාණුකෝරව ලියන්න පුරුදුවෙන්නවා. ඒවගේ පුතාලට අපි ඉදිරියේදී ෂ ම මුල්වෙලා පුතාලට අර සිතිියම් හම පහසුවෙන් හඳුනගන්න අපි ඇප් එක එ විභාග සිතතම කියල ්ප එකක් කේට කලතින දරුවන්ට ොමිල බාගදන අප දී ට තු කන ම තේතොර ඒ ද පුුවන් පුතාලට තිය හ පහසු ගෙනක. යගේ අපි අධදරෙන නාලිකාවහර අපි ඒ සිතයම් පිළිබඳවත් ඉදිරියේ දී විශේෂ විාග ප්‍රශසන ොත්තර පිළිබඳවත් අපි ගොඩත්දේවල් සාකච්චා කරන. එතකොට පුළුවන් මේ ඉතිහාසේ පිළිබඳ තියන මේ කැටලු උතර යාාකරණය කරගන්න බද බොහමම පහසෙන් ලස්සල ගහිල පසල ගොඩදාගන්න පුළුවන් කෙ එහෙම බොහොම සර්ෝම හිතන් එපා ක්‍රමාණකල අපි වැඩකරොත් තමයි අපිට මොඳ ප්‍රතිඵල්ලකට යන්න පුළුවන් බෙත්්නි ඒක විශේෂෙන් මතකතියාගන්. දෙගත්ම දේතමය පුතේ මේ අපි කැප කරන කාලේ වැඩි කරන්න ඕන ඒවගේ පලදායි දේවල් කරන්නදැ අපි මේ වගේ දෙයක් උේ පාන්දරක නැකිල්ල පුතාල සම්බන්දයලා ඉන්නවන අනේ ඔයිතන වැදගත් සජීවය සම්බන්ධලා ඉන්න පුළුවන්න කොච්චර වැදගත් පස්සේ යුබගෙන් හරි වල මක්නය ගැල්ලුවන්න මේක අපිට වුලොටරදාගන පුළුවන් හරි වටින නමුත්ර අපි මේ දවස්සර කැපවීමේ කියනෙදේ ඇගේ තියාගෙන ඉන්න ඕන එහ මනොත්තම අපිට තිපාලයක් දිනාගන්න පුලුවන්වෙන්නේ නැතුවනම් පුතේ බෑ අපි හුයිතරං වැඩ කරත් හිස්තෑන් පුරුවගත්තත් පුතාලගේ පොත්වල ටියව්සවල ය කොච්චර පුරුවගත්තත් ඩක් නෑ පුතාලාර මේ කරන කැපවීම අඩු මට්ටම ගෙනම් තියෙන්. ඒක ප්‍රසස්ත මටමක තියෙන් ඩෝඩ විශේෂ මෙ මතකතියාකන්. කාසරහන කදාගෙන වැඩ කරන්න. කාසරහ කදානෙන වැටියක් කරන්නනකොට පුතාාවල මේ කාසරහට අනුවම සීය කාසරහණ කරන්න බැරි වුණත් ඒ ආසනිටම හරයනෝ එතකොට කාසරහනක් නැතුව වැඩපිළිවෙ සැලසුමක් නැතුව වැඩ කරනට වඩා කාල සරහනකට වැඩපිළිවෙට අනුව වැඩේ කරලා එක යම් මට්ටමක් කරා ගියත් ඒකත් සාර්ථකයි. එකන්නේ කිසිම සැලසුමක් නැව දෙයක් කරනට වඩා සැලසුමක් ඇතුව කරලා එක යම් යම් පොඩි පොඩිය අඩු පාර තිබුණත් ඒක තමයි හොඳ එක තමයි සාර්ථක සැපපුතාල එම ප්‍රෝගෑමක් හදාගෙන් වැඩඩි කරන්න කොට පුළුවන් අපේ ඊඩක්වලට පහසුවෙන් ලඟාවෙන්. ඒවගේ මිතිහාසයගේ දෙවල් පාඩන් කරද්දි ඉතිහා විෂය කොටස් පාඩන් කරද මේ අයර ඒක පිළිවෙලක් හදාගන්න දැ අප ද මේ පාඩමමාර මුලදීමම සලසුම් කරද්දි අපි පාඩම මේ පිළිවෙලක් හදාගත්තන මුොලින්ම ්‍රාග අතිහාශයුගගේ ගැන කතා කර ඉට පස්සේ පූර්ුව අයිති්‍යහාසික යුගගේ ගැන ඊට පස්සේ අයිතිහාසික යුගගේ ගැන ඒම හදාගන අපි කතා කරංාව විද්‍යාහතාක්ෂණය කතාර ඒ ක්‍රමේයට. ම්‍රාග සු ද්‍යාහ තාක්ෂ ට පස පපුරුව අ තා සුගේ විද්‍යා තාක්ෂණය ඊට පස විද්‍යාත්මක භාවිතය පරිණතිය ඒයනේ යිතිහාසකගේ විද්‍යාත්පක දියුණුව ගැන මේ කතා කරන්න නිසා ඒ ක්‍රමයට පුතාල වැඩේ මතකේ තියාකග ඩෝවට ඒ හැමද දෙකම පිළවෙල හදාග නිදවස පහසු මගතති ගන පුළුව දැමයක ප්‍රා අගත්තරය තවත් අගේක අපියන්නේ එතමයි කලින්ගු බැමී කලින්ගු බැමි කලින්ගු බැමි කියන පුතේ මේ අපට මේ ව්‍යවගුල පේන්න තියන අංගයක් නෙ කලගු ැමි කිය අපිට ගියපු ගමන් වැවේ බලන්න පුලුවන් දෙයක් නෙමේ පුතාල් දැකල් නැතු ඇතිමේ. ඉති වැැව්වැවේ ඇතුෙන්තිය නපති දැ මහවැවක් නිර්මාණය කරහම අප එතමු මහවැවක් නිර්මාණය වෙලා තියෙනවා මේ මහවැවේ මේ තියෙන්නේ ජලයේ නිකුච කරන විවරයන් ජල නිකුච් කරන විවරයන් නත තින බිස්සෝ කොටු. විසෝකොටු බාහිර ජල මාර්ගදිගේ ජලය ගලාගෙනන ඇතුළුවාන ඇතුළුවාන මෙතන තියෙන්නේ. ඉරිවස්ය අපේත වැව පුතේ තියෙනවා ඇතුෙෙන් වැ පතුලෙ. ඇැවේ ඇතුළෙන් නොෝස් බැමි විේෂයක් උසනෑ පුතේ මේ වැඩිය. ඇැව ඇතුලෙන් තියන මේ බැමි උසනෑ නෝස් වැැමි විශේෂයක් තියනවා. මෙන්න මේ බැමිවල්ට කියන පුතේ කලිගු බැමි කියෙලා කලින්ගු බැමි දැ මේ කලිගු බැමි අපිට අශ්‍ය වෙන්නේ හදිසි අපිතමේ පිටවාන කෙලවරින්හය පිටවන තියෙන පිටවන බිඳීගියෝ. පිටවවාන බිදිගොත් යැව්්‍යෑමට ඩැමේජියයක්ක් නොතින් සම්පූර් යවු්ජල ඉවත්වෙලා යනනේ. යැවගමට හානියක්ක නොති පතේ වැවේ ජලය හෝගල යන්න පටන්ගන්න. දැ හෙම නෝති විශාල හානියක් වෙන්න පුළුව දැව් ජලය කලාගෙනයන්නගත්තු දෙැනර අර සිමින්න්තියන රක්කු වැලි සිමින්ති කවලන් කරලා එක ැනකින් කඩගෙන ගිහම. දැගතන යනවානය ඔක්කෝ නවත කන්න බෑනි ඒගේ තමයි ැව් බැම්ක් ඩමචජුරොත් එහෙමයි දැ එක බර කන්තලේ වැැවයි ැව් බැම්මට වෙච්ච හානය නිසා ඒ නගරය විශාල ප්‍රමාණයක් ඇැටවෙලා ගිය. විශාල හානයක් සිද වන කන්තල යව නිසා. එවනිසාේ වැැවේ ඒ බ්‍යම්ම විනාශවියය කියිය නිසා. ඇති මේ වගේ මේ යම්කට තනකින් ෙමජාක් කොත්පුත එක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒසා හදිසිය හරි ඒවගේ පිටවාන බිනීගියයොත් ඒවගේ හානියක් සිදුවනොත් සම්පූර්ණ වැව්ජලය සිඳීයනක වලක්වන්න. සම්පූර්ණ වවැැව්ජලයේ සිඳජනක වලක්වන්න වැබේ ඇතුළතින් තියෙනවා නොවුස් බැමි විශේෂයක් උස නෑ. මේවා මේ මටම තියෙන උස නැති බැමි විශේෂයක් තියෙනවා අපේ වැට කියන මොනවද කලිගු බැමි. ඒක බැලු බැල්මට පේන්න අප වතුරෙන් යට ගත්තමයි තියෙන් කලිගු බැමි. හදිසේ ැව්බැම්ම පිටවන බිනීගියොත් සම්පූර්ණ වැව්ජලය සිදයාම වලකින්න නො නිසා. කියන කලින්ගු දැමි නිසා තියෙනද මේගේ ගොඩක් අග පුතාලත්තක සාකච්චා කරන තියෙන අපිට යක ප්‍රධාන අංග දැ මේටික ඉවර කල්ලා ඊට පස්සේ යි තියන පතේ කලිඟගු බැමි පිළිබඳ තියන්නේ මේ තියන්නේ පිටවාන් ලම්භකව මේ කොන්න කල තියෙන් වි කාරණා පිළිබඳ පුතාල් පහැල්ලි කළ තියෙනෙ පයි් නැ ල පර ටම පිරගගේ අවස්ථාවකද පටවා ි ග හොත් වජල සම්පර්ණිව වති යාව ලක් පා ගනීම තමයි මේකින් අරමුණු කරලති ඒ අරමුණු කල තියෙන්නේ රයි් දැම්පපුතේ අපි මේ සාකච්ඡා කරේ වැැවක ප්‍රධාන අංග පිළිබඳ විශේෂයම යිතිහාසික යුගී අයිතිහාස්කව විද්‍යාත්මක දියුණුුවේ පරණත තත්ත්ේ පරිනතිය පිළිබඳවයි අධ්‍යයනය කේ අපි තව මේ පාඩ මේ කොටස් ගණනාක්තියනවා අපි මේ පාරම ක්‍රමාණු කොලොව කි විද සාචා කල ඊට පස්සෙම අප ප්‍රශ්නොත්තරොට යන්නේ ප්‍රශ්න ොත්තරත් කල්ල අපි අංග සම්පූර්ණම වැඩි වර කරනවා. එහිද පුතාලා අකණ්ඩව සම්බන්ධවෙන් අප පාඩම්මාලාව සමඟ ඕනම දෙයක් පුතාලා අපට දන්නවන්න. ඒ වගේම අපි උත්සාහ කන උපෙරිම පුතුතාල හැම කෙකට හැම දරුවකටම බොහම පහසේ තරුුණණ පුලුවම දිට මේ පාඩම්මාලාව ගෙනෙන්. නිසා දැ ඒ වාඩම්මාලාට හොඳ පතිචාර්තයනවා. අපි ොහොම සාර්ථකව මේ වැටි කිස්ස කරගෙනය අපි හනං. අලිත් නැවත දස.යිත් ස ශ්‍රීලංකායි පරණි විද්‍යාහා තාක්ෂණ පාඩමෙන් අපි හබුවෙමු එන සිුද දෙනට ජයේවා අයිබං.